අද මේ වීඩියෝකින් කතා කරන්නේ මම කලින් වීඩියෝකදී කතා කරා චේන්ජ් ඔෆ් කැරක්ටර් නැත්නම් අපි කෙටි කරලා කියන චොච් එක ගැන. අර චොච් එක ගැන කතා කරේ ලයින් චාර්ට් එකකින්. මම ඒ වෙලාවේද කිව්වා ලයිව් චාර්ට් එකේදී කොහොමද නැත්නම් ස්ට්‍රික් චාර්ට් එකේදී කොහොමද මේ චොච් එක අඳුරගන්නේ කියන එක බලනවා කියලා ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් මේකින් කරන්නේ ඒක. අර මුලින්ම කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කලින් චොච් එකේ වීඩියෝ එක බලන්න. මොකද ඒකේ තමයි බේසික් වැදගත්ම දේවල් ටික තියෙන්නේ. ඒතකොට මේකෙන් තමයි ලයිව් එකට ඒක සම්බන්ධ කරගන්න ලයිව් චාට් එක. ඒ නිසා කලින් වීඩියෝ එක ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ, නැත්නම් උඩත් ලින්ක් එක වැටේ. ඒක හරහා කියලා බලන්න පුළුවන්. ඒක අපේ ටෙලිග්‍රෑම් channel වලට join වෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඇනලයිසස් එක දානවා. තම්තර වෙන ප්‍රෝග්‍රෑම් පවා යනවා. ඒ නිසා කැමති කෙනෙක්ට ටෙලිග්‍රෑම් join වෙන්න පුළුවන්. ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. හරි. අපි බලමු නැවතත් චොච් එක ගැන. මම විතර සරලව අර කලින් තරම් ඩීප් කතා කරන්නේ නැතුව මම මේක ලයින් චාට් එකේ මුලින් නැවත ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. චොච් එක තර මම මේ හදන්නේ බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක තියෙන මාකට් එකක් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් වෙනකොට, නැත්නම් ට්‍රෙන්ඩ් එක වෙනස් කරනකොට, බෙයාරිෂ් ඉඳලා බුලිෂ් වෙනකොට මාකට් එකේ කොහොමද චොච් එක හටගන්නේ කියන එක පෙන්නන්න. ඔයගොල්ලෝ දන්නවා බෙයාරිෂ් මාකට් ස්ට්‍රක්චර් එකක් හැදෙනකොට හැම වෙලේම ලෝව හයි ලෝව ලෝ තමයි හැදීගෙන යන්නේ. ඒක ලෝව ලෝ බ්‍රේක් කරගන්න, නැත්නම් බ්‍රේක් ඔෆ් මාකට් ස්ට්‍රක්චර් එකක් හැදිලා තමයි මාකට් එක බ්‍රේක් කරගන්න තමයි මාකට් එක පහළට එන්නේ. ඒ ඇවිල්ලා සාමාන්‍යයෙන් වෙන්න ඕනේ හය ලෝ සමයි, සෝරි ලෝව ලෝ සමයි හැම වෙලේම BOS කරගෙන යන. මෙන්න මේ පොයින්ට් සමයි BOS කරගෙන යන. නමුත් එක තැනකදී වෙනවා මෙන්න මෙතන තියෙන ලෝව හයි එක මෙයා බ්‍රේක් කරනවා. ඒ ලෝව හයි එක බ්‍රේක් කරන්න කලින් පොඩි රියැක්ෂන් එකක් එහෙම දෙනවා. සමහර වෙලාවට රියැක්ෂන් දෙනවා, සමහර වෙලාවට රියැක්ෂන් නැහැ. ඒ කියන්නේ ඩිරෙක්ට්ම මේ විදිහටම බ්‍රේක් කරන අවස්ථාවක් තියෙනවා. ඒක අපි ලයිව් චාට් එකේ බලමු. අතර මම මෙතන රියැක්ෂන් එක දුන්න කියලා හිතලා පොඩි රියක්ෂන් එකක් දීලා නැවත මොකද කරන්නේ, මෙන්න මෙතන තියෙන ලෝ එක තමයි හයි එක තමයි බ්‍රේක් කරන්නේ. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තිබිච්ච නැත්නම් බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකේ තිබිච්ච ලෝව හයි එක බ්‍රේක් කරනවා මෙන්න මේ විදිහට. අන්න එතනදී අපි තේරුම් ගන්නවා මාකට් එකේ දැන් ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙනවා. මෙන්න මේ පොයින්ට් එක, මෙන්න මෙතන තියෙන ලෝව හයි එක, මෙතන තිබිච්ච ලෝව ලෝ එක, මෙතන නැවත හැදෙනවා ලෝව ලෝ එකක්. ඒතර මෙන්න මේ තිබිච්ච පොයින්ට් එක තමයි මෙතනින් බ්‍රේක් වෙන. හරිද? අන්නේ බ්‍රේක් එකට අපි බ්‍රේක් ඔෆ් මාකට් ස්ට්‍රක්චර් එකක් තමයි BOS එකක් තමයි. නමුත් BOS වුණාට අපි මෙතනදී ඩිරෙක්ෂන් එක තමයි චේන්ජ් කරන්නේ. එහෙනම් ඒකට මම නමක් දෙනවා, අපි නමක් දෙනවා චොච් එක කියලා. එහෙම නැත්නම් ඒක කෙටි කරලා කියන්නේ චොච් එක දීර්ඝව කියනවා චේන්ජ් ඔෆ් කැරක්ටර් කියලා අපි එදා කතා කරා. ඒක නිසා CH කියලා මාක් කරේ ඒක. හරි, ඊළඟට මොකද වෙන්නේ? මාකට් එක හැම වෙලේම ඔයගොල්ලෝ දන්නවා ස්ට්‍රේට් ලයින් වල යන්නේ නැහැ. මාකට් එක වේවි. ඊළඟට මොකද වෙන්නේ? දැන් මාකට් එකේ බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරෙන නිසා දැන් අනිවාර්යයෙන් මාකට් එක මොකද වෙන්න ඕනේ? ඊළඟට හදන්න ඕනේ, දැන් මේ හදලා හදන්න ඕනේ ඊළඟට හයි එකක් නේද? හය හයි එක. ඊට පස්සේ හය ලෝ එකක්, හය හයි එකක්, හය ලෝ එකක් විදියට මාකට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරන් යනවා. ඒතර මාකට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් කරන් යන තැන මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? නැත්තම් මේ චොච් එකක් වැදගත් වෙන්නේ ඇයි? මොකද ඒ චොච් එකක් අඳුර ගැනීම තමයි ඕනම ස්ට්‍රැටජි එක හොඳම ට්‍රේඩ් එකට යන්න පුළුවන් දැන නේද? හොඳම විනින් රේට් එකක් ඇතිව, නැත්තම් හොඳ කන්ෆර්මේෂන් එකක් ඇතිව අපිට හොඳ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් දැන තමයි චොච් එකක් ඐඩෙන්ටිෆයි කරගන්නවා කියලා කියන්නේ. හරිද? මේක ඕනම ටයිම් ෆ්‍රේම් එකක තියෙනවා. ඔයාලා දන්නවා මාකට් එක හැම වෙලේම ෆැක්ටර්. මේ අපි කතා කරන හැම දෙයක්ම එක ටයිම් ෆ්‍රේම් එකකට විතරක් පොදු දේවල් නෙමෙයි, හැම ටයිම් ෆ්‍රේම් එකකටම පොදුයි. ඒ නිසා මතක තියාගන්න මේ චොච් එක ඐඩෙන්ටිෆයි කිරීම කියන එක ගොඩක් වැදගත්. ඒතර මම මෙතෙන්දි කතා කරේ මාකට් එකේ බෙයාරිෂ් ඉඳලා බුලිෂ් වෙනකන්. ඒතකොට ඊට කලින් වීඩියෝ එකේදී මම අනිත් ඒවාත් කතා කරලා තියෙනවා. ඒව බලලා ඉන්න. මොකද මීට වඩා ඩීප්ලි ගොඩක් කතා කරා. මේ සරලව පොඩ්ඩක් මතක් කරන්න විතරයි මේක ගත්තේ. අපි දැන් බලමු කැන්ස්ටික් චාර්ට් එකේදී කොහොමද මේ චොච් එකක් ඐඩෙන්ටිෆයි කරගන්නේ කියන. ඒතර බේසික් හැමෝම දැනගෙන ඉන්න ඕනේ තමයි චොච් කියන්නේ මාකට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙන තැනක්. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේක zoom එක out කරගෙන තියාගත්තාම මාකට් එකේ මේ විදියට මේ හරියට මට පේනවා ස්ක්‍රීන් එකේ හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකේ ඉන්නේ. මම මේ අරන් තියෙන 1 hour chart එක. ඊට පස්සේ මාකට් එක බලන්න පේනවා මේ හරියේදී හැරිලා තියෙනවා කියලානේ. මාකට් එක දැන් යන්නේ ඩවුන් පැත්තට නෑ, මේ පැත්තට යනකොට තේරෙනවා මාකට් එක දැන් යන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේ තියෙන. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක තමයි මේ හරියට තමයි චොච් එක තියෙන්න ඕනේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එකට යනවා කියලා කියන්නේ. එහෙනම් හැරෙන්න ඕනේ මෙතන. එතන රිවර්සල් පොයින්ට් එක, චේන්ජ් ඔෆ් කැරක්ටර් එක තියෙන්න ඕනේ මේ ඒරියා එකේ.
ඒ නිසා ඒක බලන්න නම් අපිට higher low ඒව mark කරන් ඉන්න ඕන break of market structures mark කරගෙන එන්න වෙනවා. ඒ නිසා මම ඒක මුලින්ම බලන්නේ. හරි බලමු පිළිවෙලට අපි මේක mark කරගෙන යමු. මම මේ වෙද්දී පටන් ගන්නම්. මේ ටික අයින් කරලා ඉන්න. හරි දැන් බලන්න. බලන්න දැන් ඔයගලන්ට පේනවා මෙතන පැහැදිලිව මං higher lows mark කරන්න මුලින් මෙන්න මේ පේන හරිය මට ගන්න උඩට යන්නේ නැතුව මේ පේන හරිය තියෙන higher lows mark කරන්න මෙන්න මෙතන තියෙන lowest ම point එකක්. ඒතර ඒ lowest ම point එකට මං කිව්වා ඔයගලන්ට structures mark කරන හැටි මං කලින් වීඩියෝ එක කතා කරා. ඒකත් description එකේ link එක දාන්න. ඒතර structures mark කරන හැටි බලන්න අනිවාර්යෙන් කවුරු හරි අලුතෙන් ආපු කෙනෙක් නම්. හරි ඊට පස්සේ බලනවා මොකද කරන්න කියලා. ඔන්න structure එකේ මේ හැම වෙලේම අපි higher එකක් lower එකක් අල්ලා ගත්තාම එතනට horizontal line එකක් place කරන්න කියලා කිව්වා. તો මට පේනවා මේ horizontal line එක තියෙනවා මෙතන. ඊට අමතරව මෙන්න මෙතන තියෙන high එකක් නේ. ඒ point එකෙන් උඩම තියෙන තැන තමයි high එක කියලා කියන්නේ. එහෙනම් එතන තියෙන high එකක්. එහෙනම් එතනටත් මම horizontal line එකක් දාගන්නවා. මොකද අපි මුලින් බලන්නේ ඒ place කරගන්න line දෙකෙන් මුලින්ම break කරන්නේ කවුද? high එකද break කරන්නේ low එකද break කරන්නේ කියලා තමයි බලන්නේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මුලින්ම මේ ලයින් එකට බ්‍රේක් කරන්න කලින් මාකට් එක බ්‍රේක් වෙන්නේ මෙතනින්. හරිද? එහෙනම් එතනින් බ්‍රේක් වෙනවා කියන්නේ අලුත් ලෝ පොයින්ට් එකක් හදන්න ඕනේ. අලුතෙන් පොයින්ට් එකක් හදන්න ඕනේ. එහෙනම් අලුතෙන් හදලා තියෙන පොයින්ට් එක කියලා කියන ඔයගලන්ට පේනවා මේ වගේ තැනක්. මේ සරලව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම එතනටත් අර විදිහටම හොරිසොන්ටල් ලයින් එක ප්ලේස් කරනවා. මේ තියෙන ලයිව් චාට් එක කොහොමද චොච් එක අමරගන්නේ කියන එක. මේවා BOS නේ. මෙතනින් මාකට් එක පහලට කැඩෙන නිසා නැත්නම් break වෙන නිසා අපි හිතන්නේ BOS කියලා කියන නිසා මම ඒක දැන් මේතර BOS කියලා mark කරගත්තා. ඒව චොච් නෙමෙයි. හරි චොච් එකක් කියන්නේ direction change එකක්. හරි එතෙන්දී දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන BOS කරලා තියෙනවා. එහෙනම් අලුත් low point එකක් හදනවා. දැන් මෙතන high එක තියෙනවා. මෙතන low එක තියෙනවා. එහෙනම් අලුත් low point එකක් හදනවා. එහෙනම් ඒ low point එකට අනුරූපව මෙතන තියෙනවා නැවත මම horizontal line එක place කරා. ඊට පස්සේ බලනවා එතන තියෙන ඒ lower point එකේ ඉඳලා මේ කලින් high එකට තියෙන උඩම තැන. එහෙනම් එතනදී පේනවා මෙන්න මෙතන තමයි point එක. එහෙනම් ඒක තමයි ඊළඟ higher නෙමෙයි lower high එක. down trend එකක් නේ. ඒ නිසා lower high තියෙන. එහෙනම් බලනවා ඊට පස්සේ ඒ lines දෙකෙන් කවුද මුලින් break කරන්න කියලා. එතකොට පේනවා මේක තමයි මුලින් break කරන්නේ. එහෙනම් මේක break of structure එක වෙනවා. හරිද? මේක break of structure එක වෙනවා. එහෙනම් ආයි ඊළඟට හදන්න ඕනේ lowest point එකක්. දැන් මෙතන තියෙනවා ඊළඟ ලෝ පොයින්ට් එක. එහෙනම් ඒ ලයින් එකේ බැලුවාම තියෙන උඩම තැන තමයි මෙතන. හරි. එහෙනම් මෙතන නැවත තියෙනවා හය ලෝ හයි එකක්. මෙතන තියෙන ලෝ හයි එකක්. ඒ ලෝ හයි එකටත් මම අර විදිහටම ප්‍රේස් කරා. ආයි මෙතන තියෙන ලෝ ලෝ එකටත් ඒ විදිහටම හොරිසන්ටල් ලයින් එක ප්‍රේස් කරා. එතකොට බලනවා ඊළඟට මොකද්ද මුලින්ම මේකේ බ්‍රේක් කරන්නේ. දැන් අපි රටාව ආපු විදිහ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ රටාව ආපු විදිහට නම් හැම වෙලේම බ්‍රේක් කරන්න ඕනේ ලෝ ලෝ එකක්. මෙතන දැන් කීප එකදීම ලෝ ලෝ තමයි break කරන්න ආවේ. ඒකයි අපි මේකට bearish trend එකක් එහෙම නැත්නම් down trend එකක් කියලා කියන්නේ. මොකද මෙතනදී පේනවා මේ ලෝ ලෝ එක break කරන්න කලින් ආයේ ඊට කලින් හැදිච්ච ලෝ high එක තමයි break කරන්නේ. මෙන්න මෙතනින් ලෝ high එක break කරනවා. හරිද? මෙතනින් ලෝ high එක break කරනවා. හරි. මේ තියෙන live chart එකේ බලන විදිහ. එතනින් break කරනවා කියලා කියන්නේ දැන් direction change එකක්. මෙතන break of market structure එකක් තමයි. නමුත් direction එක change වෙන නිසා මොකද සාමාන්‍ය රූල් එක නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී බ්‍රේක් වෙන්න ඕනේ ලෝව ලෝ එක. මෙන්න මේ පොයින්ට් සමග බ්‍රේක් වෙනවා. නමුත් දැන් මේ රූල් එකෙන් පිට ගිහිල්ලා ට්‍රෙන්ඩ් එක ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙන්නයි යන්නේ. හයි එකක් තමයි බ්‍රේක් කරන්නේ. හයි එකක් බ්‍රේක් කරනවා කියන්නේ දැන් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් වෙන්න. එහෙම නැත්නම් බුලිෂ් වෙන්නයි හදන්නේ. දැන් මෙතන ට්‍රෙන්ඩ් එක මාරු වෙන පොයින්ට් එක නිසා මාරු වෙන බව අපිට පේන තැන නිසා අපි මොකද කරන්නේ එතනට චේන්ජ් ඔෆ් කැරක්ටර් එහෙම නැත්නම් චොච් කියන වචන දෙනවා. ඒ නිසා මම CH කියලා මාක් කරගත්තා. හරි දැන් මොකද වෙන්නේ මාකට් එක දැන් බුලිෂ් වෙන්න හදන්නේ. එහෙනම් ඊළඟට හදන්න ඕනේ higher highs. දැන් lower low lower highs හදලා ඉවරයි. ඊළඟට හදන්නේ නම් higher highs higher low. එහෙනම් මොකද මෙන්න මෙතන පොයින්ට් එකක් බලන්න පේනවා හැදලා එතන හදලා තියෙනවා. එහෙනම් මම ඒකට දාගන්නවා horizontal line එකක්. ඊට පස්සේ එතන lowest point එක තමයි අපි higher low එක වෙන්නේ. එහෙනම් මෙතන තමයි higher low එක. කාට සැකයක් දෙන්න බෑ මොකද structures mark කරද්දි මම කලින් videos වල කියලා දීලා තියෙනවා මේ points මම lowers විදියට ගන්න නැත්තේ ඇයි කියලා හේතුව කියලා දීලා තියෙනවා. ඒක බලන්න ගිහින්. හරි. එතකොට මෙතන තියෙනවා ඊළඟට horizontal line එක higher
ලෝහෙට. හරි. දැන් බලනවා ඔය දෙකෙන් මුලින් බ්‍රේක් කරන්නේ කවුද? හරි පැහැදිලි. මේක නෙමෙයි බ්‍රේක් කරන්නේ. මෙතන තියෙන පොයින්ට් එක කියන්නේ 6 6 එක. දැන් අපිට වැඩි තවත් කන්ෆර්ම්. මෙතනනොත් කන්ෆර්ම් වුණා. මෙතනින් අපිට යම් ඉංගියක් ආව. දැන් මාකට් එකේ ඩිරෙක්ෂන් චේන්ජ් වෙන්න තමයි හදන්නේ. ඊට පස්සේ ආයි ඉංගියක් එනවා මෙතනින්. ඔන්න දැන් හරි දෙපාරක්ම හයිස්ම බ්‍රේක් කරානේ. දෙපාරක්ම හයස් හය හයිම බ්‍රේක් කරනවා. ඒ කියන්නේ දැන් අපිට ෂුවර් මාකට් එක හැරිලා තමයි තියෙන්නේ. එහෙනම් දැන් මෙතනදී අපි මාකට් එක හැරලා ඉවර නිසා CH කියලා මාක් කරන්නේ නැහැ. එතනදී මාක් කරන්නේ BOS කියලා. නැත්නම් බ්‍රේක් ඔෆ් මාකට් ස්ට්‍රක්චර් එකක් කියලා තමයි යන්නේ. මෙතනදී තමයි හැරිච්ච නිසා තමයි එතන CH උනේ. එතනින් පස්සේ හැම එකක්ම CH නෙමෙයි. එතනින් පස්සේ හැම එකක්ම දැන් අප් ට්‍රෙන්ඩ් එකකට යන නිසා මේක BOS කියලා මාක් කරලා දානවා. හරිද? ඔය විදිහට තමයි මාකට් එකේ කොහොමද අපි චොච් එක ඐඩෙන්ටිෆයි කරගන්නේ. එහෙනම් මෙන්න මේ පොයින්ට් එක, මෙන්න මේ කොටස තමයි මේ මාකට් එකේ තියෙන චේන්ජ් ඔෆ් කැරක්ටර් කියලා කියන්නේ. නැත්තම් චොච් එක. ඒතර ලයිව් මාකට් එක මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මේකේ වැඩේ තියෙන්නේ අපිට වෙච්ච දෙයක මේක අඳුරගන්න හරි ලේසි. වෙන දෙයක අඳුරගන්න තමයි ඔයගොල්ලෝ ටැලන්ටඩ් වෙන්න ඕනේ. හරිද? එහෙම අඳුරගන්න මුලින් වෙච්ච දේවල් වල ලකුණු කරලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? ඒක මාක් කරගන්න. එතකොට දැන් ඕනම ස්ට්‍රැටජි එකදී දැන් විශේෂයෙන්ම ස්මාර්ට් මනි කරන අයට මේ චේන්ජ් ඔෆ් කැරක්ටර් එක ඐඩෙන්ටිෆයි කරගන්න එක හොඳයි. මොකද ඒගොල්ලන්ට පුළුවන් පැහැදිලිව හොඳ කන්ෆර්මේෂන් එන්ට්‍රි එකට යන්න. ඊට අමතරව මම ඊයේ ඊට අමතරව මම කලින් වීඩියෝ එකේදී කතා කරා වගේ සපෝර්ට් රෙසිස්ටන්ට් ට්‍රේඩ් කරන කෙනෙක්ට පවා හොඳ කන්ෆර්මේෂන් එන්ට්‍රි එකකට යන්න මේ චෙච් එක ඐඩෙන්ටිෆයි කර ගැනීම කියන එක වැදගත්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ලයිව් චාට් එකේ ඊටත් වඩා ගොඩක් ලකුණු කරලා බලන්න චාර්ට්ස් කීපයක් අරගෙන මම දිගටම ගත්තේ ගෝල්ඩ් චාර්ට් එක. මොකද ගෝල්ඩ් කියලා කියන්නේ වැඩිපුර ට්‍රේඩ් කරනවා ගොඩක් අය. හරිද? එතකොට මේක තමයි චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් අඳුරගන්න විදිහ. අපි සරලව තව එකක් බලමු. මෙන්න මෙතනක් තියෙනවා. හරි. මේක නම් සරලව පේන දෙයක් බැලුවොත් මෙතන තියෙන බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ පේනවා එතනින් මාකට් එක පල්ලෙහාට රිවර්සල් වෙනවා. එහෙනම් මෙතනත් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් තියෙනවා. බලමු මේ තියෙනවා කියලා. ඒක බලන්නේ කොහොමද? අර විදිහටම පොයින්ට්ස් මාක් කර යනවා. හරි මම මෙතනින් පටන් ගත්තොත් මෙතන තියෙනවා, මෙතනින් පටන් ගන්න මෙතන තියෙනවා ලෝවස්ම පොයින්ට් එකක්, මෙතන තියෙනවා හයස් පොයින්ට් එකක්. ඊට පස්සේ ඔයාලා පේනවා එතන ඒ හැම වෙලෙම පොයින්ට්ස් මාක් කරාට පස්සේ මම මොකද කරන්නේ? එතන බ්‍රේක් ඔෆ් මාකර් ස්ට්‍රක්චර් එකක් ලකුණු කර ගන්නවා. මෙතනත් බ්‍රේක් ඔෆ් මාකර් ස්ට්‍රක්චර් එකක් මෙතනට දෙන්නේ නැහැ. මොකද බුලිෂ් ට්‍රෙන්ඩ් එකට දැන් යන්න නිසා. ඊට පස්සේ පේනවා මෙතනදී නැවත ආයි මෙන්න මේක බ්‍රේක් කරනවා. ආයි මෙතන දැන් අලුත් ලෝ එක තියෙන්නේ. ඊතර පේනවා අලුත් ලෝ එක බ්‍රේක් කළා නැහැ. ඊට පස්සේ ආයි මෙතන හදනවා හයස් පොයින්ට් එකක්. මේ ටික පොයින්ට්ස් ටික මාක් කරගන්න. හරි. දැන් ඊතර පේනවා එතන තියෙනවා හයස් පොයින්ට් එකක්. ඊට පස්සේ ආර පේනවා මේ ඉරි දෙකෙන් කවුද මුලින්ම කපන්නේ? දැන් මෙතන ලෝ එක තියෙන අවසානයේ හැදිච්ච ප්‍රීසන් ලෝ එක හය ලෝ එක. මෙතන තියෙනවා හය හය එක. දැන් ඒ පොයින්ට්ස් එකෙන් කවුද මුලින්ම බ්‍රේක් කරන්නේ? ତොර පැහැදිලිව පේනවා ඒ පොයින්ට්ස් එකෙන් මුලින්ම බ්‍රේක් කරන්නේ හයස් පොයින්ට් එක නෙමෙයි ලෝවස් පොයින්ට් එක. නම් මෙන්න මෙතනදී මාකට් එකේ ඩිරෙක්ෂන් චේන්ජ්. නම් මේක චොච් එකක්. හරි මේක චොච් එකක් වෙනවා. මොකද එතනින් පස්සේ ඩිරෙක්ෂන් චේන්ජ්. මොකද මේ හරිය බුලිෂ් පැත්තරන දීමනේ. බුලිෂ් පැත්තර යනකොට ඔයාලා පේනවා මාකට් එකේ BOS කරන්න හැම වෙලේම හය හයිස්. හැබැයි මෙතන හය හයි එක බ්‍රේක් කරේ නැහැ. ඊට කලින් මෙතන දවිච් හය ලෝ එක බ්‍රේක් වෙනවා. නම් මෙතන තමයි චේන්ජ් ඔෆ් කැරක්ටර් එක තියෙන්නේ. නම් මෙතන තමයි එයාගේ චොච් එක තියෙන්නේ. හරිද? ඔන්න දෙපැත්තරම මාකට් එක බෙයාරිෂ් ඉඳලා බුලිෂ් වෙනකොට චොච් එක ඐඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මාකට් එක බුලිෂ් ඉඳලා බෙයාරිෂ් වෙනකොට මාකට් එකේ චොච් එක ඐඩෙන්ටිෆයි කරගන්න විදියයි ලයිව් චාර්ට් එකේ බලන විදිය තමයි මේතනදී කතා කරන්නේ. හරිද? එතකොට මේක එකකින් කරලා ඔයගලන්ට මේක ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. පුළුවන් තරම් හැම වෙලේම චාර්ට්ස් වල වර්ග මාරු කර කර බලන්න. කැනඩිස්ටික් චාර්ට්ස් බලනකොට හැම වෙලේම එකම chart එක නෙමෙයි chart වර්ග කීපයක් අරගෙන බලන්න මේකේ කොහොමද වෙන්නේ කියලා. ඒතර හැම chart එකක්ම ඔයගලන්ට තේරෙයි. මේක crypto වලටත් ඒ විදිහම තමයි. මේක binary වලට, ඒතර synthetic indices binary වල තියෙන ඒවට පවා මේක හරියටම හරි චොච් එක කියන එක ඒ විදිහටම වෙන. මොකද හැම market එකකම algorithm එකේ same ගතියක් තියෙනවා නේ. කියන්නේ හැම එකක්ම එකම විදිහට තමයි ඒගොල්ලෝ plan කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට තියෙන එක ඇහැට හොරු කරගන්න එක. ඒතර මේ video එකෙන් අපි කතා කරේ ඒක ගැන. තර Telegram join වෙලා නැති අය ඔයාලා link එක තියෙනවා description එකේ. එකෙන් join වෙන්න Telegram channel එකට. ඊට අමතරව ඔයාලා Instagram follow කරන්න පුළුවන්. link එක තියෙනවා description එකේ. හරි අපි ඊළඟ video එකෙන් හමු.